ਕਾਉਂਟ ਆਏ ਤੇ ਨਹੀਂ ਇਹ ਸ਼ਬਦ ਵਾਹਿਨੀ ਯਾਤਰੀ ਦਾ ਅਟਿਉਤ ਸੰਗਿਤਾ ਨੇ ਕਰਤੀ ਬਾਬਾ ਜਿਵੇਂ ਆਪਰੇ ਸਦਾ ਜੋਤੀ ਅਤਵਲੋ ਨੀ ਨਾਇਕ ਵਾਹਿਨੀ ਪਾਲਨ ਮਾਨਸੀ ਬਿਲਵੇ ਬਿਟੁਕਨੋ ਲਬਨਵਾ ਅਤਿ ਗੌਰਵ ਨੀ ਦਰਮ ਪਾਲ ਸੇ ਸ਼ਾਹੁਲ අකුරැස්ස ගංගාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරන උතුම් වූ පින්කමක් මේ වසරේ ඉතාමත් උසස් සඳමින් සිද්ධ කරගන්නට ඔබට අපට වාග්ය වාසනාව ලැබු. මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ සිල්ලත්තු ගුණවත් උතුමන් වහන්සේලා හය නමක් පමණ මේ වන විට අපවත් වෙලා තියෙනවා. මුලින්ම මේ පුදබිම ආරම්භ කොට අපවත්ී වදාළ සාලාලේ වනරතන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ආරම්භ කිරීමෙන් පසුව අකුරැස්ස ප්‍රදේශයේ අගනගරේ බුළුමහත් ජනතාවට ජාතික ආගමික වශයෙන් සුවිශාල සේවාවක් කරන සිදු කරන එකම පුදබිම බවට පත් වුණා. මම හිතන්නේ ඒකට අමුතුවෙන් අපි යමක් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පළාතේ සෑම කෙනෙක්ම දන්නවා. මාගේ ගුරු දේවෝත්තම මීට වසර 7කට ඉහතදී අපවත් වී වදා ශිල්වත් වූ ගුණවත් වූ මහා ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ නමක්. ශාම පාලි වංශික මහණිකායේ රෝහල පාර්ශ්වයේ මහා ලේකාධිකාරී අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ උපදේශක රාජකීය පණ්ඩිත ගුවන්විද රූපවාහිනී නිතරම ධර්ම ශ්‍රවණය කරන විශේෂ භාණ්ඩ අපේ දොඩම්පාල රාහුල නායක මහහිමිපාණන් වහන්සේ අපි මේ මොහොතේ සාධුනාද පවත්වමින් උන්වහන්සේට දිගාසු ප්‍රාර්ථනා කරමින් අපි මේ අවස්ථාවේ පිළිගනිමි. මේ මොහොතට උන්වහන්සේගේ ඒ සුමධුර සදහම් දේශනාව සිදු කරන හැටියට නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස යථා සංඛාර දානස්මින් මුජ්ජිතස්මින් මහපති පදුමන්තත්ථජායේත සුචිගන්ධං මනෝරමන්ති. ගෝණදෙනී සුමනරතන ගරු කටයුතු පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම වැඩමවා වදාළ පින්වත් අපේ ප්‍රාදේශීය මහා සංඝරත්නය, ඒ වගේම පරිවේනාස්ත විහාරස්ත සත්‍ය විහාරික පාරිවේණික පින්වත් මහා සංඝරත්නයේ ආගන්තුක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු පින්වත් මහා සංඝරත්නයෙන් අවසර මේ උතුම් පින්කම්හි සුවිශේෂී දායකත්ව උසුලන සත්පුරුෂ පින්වතුන්, ඒ වගේම අපේ අපවත් වී වදාළ මෑත භාගයේ අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ ඒ පෞද්ගල ඥාතී තයිෂීන්, ඒ වගේම වත්මන් අපේ විහාරාධිපතිශ්වර
ගරුකටේ යුතු පඬිත් හාමුදුරුවන් වහන්සේගේ පවුලේ සහෝදර ඥාතීතාශීන් ඇතුළු අපේ පින්වත් දායක සභාව එවැගේම විහාරස්ථානයේ මුල් කොටගෙන පවත්වාගෙන යනු ලබන ආයතන සමිති සමාගම් ඇතුළු මේ අවස්ථාවට සහභාගී වන සිව්පේරුවේම දායක කාර්යකාදී සුපින්වතුනි ප්‍රදේශයේ අපේ රාජ්‍ය සහ රාජ්‍ය නුවන පෞද්ගලික ආයතන නියෝජනය කරන සත්පුරුෂ පින්වතුනි ඒ වගේම අපේ මූලික දායකත්ව දරන අපේ දරාලි මහත්මයාණන් ඇතුළු අපේ නගරයේ වෙළඳ ප්‍රජාව ඇතුළු ඒ සියලු දෙනාම නියෝජනය කරන පින්වතුනි ශ්‍රී ලංකා අපේ පොලිසිය නියෝජනය කරමින් අපේ අකුරැස්ස පොලිස් ස්ථානය ඇතුළු ඒ සියලුම රජයේ රාජකාරිවල නිරත වන ආරක්ෂක අංශ නියෝජනය කරන සත්පුරුෂ පින්වතුනි තරුණ දරුවනි බොසත් පුංචේ දුවේපතේ තිරුගුරු භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරවල විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්ට ඉදහසර සලසලා ඒ වගේම සංඝ සතුමේ දානමය මහා පින්කම් සන්ධ්‍යා භාගයේදී දේව පූජා ආදී උතුම් පින්කම් සිත් කළ රැස් කරගන්නා වූ මහා කුසල ශක්තිය අපේ විහාර පරම්පරාවේ අපේ හත් වසරකට පෙර අපවත් වී වදාළ අකුරැස්සේ ධම්මජ්‍යොති අභිධාන පින්වත් නායක හාමුදුරුව ඇතුළු මහා සංඝරත්නයටත් සතර පේදුම් මිය පරලොවගේ ඥාතීතයිසින්ටත් අපේ සුමරතන හාමුදුරුවන් වහන්සේගේ දෙමාපිය ආදී කොට ඇති ඥාති වර්ගයාටත් ඒ වගේම අපේ මේ පින්කම් මේ විශේෂ දායකත්වයේ දරන අපේ සල්පලි මන්දිරයේ අපේ ඉන්ද්‍රාලි මහත්මාණන්ගේ ඒ පවුලේ ඇත්තන්ගේ නම්ප්‍රතිමිය පරලෝකී ශ්‍රීම ඥාති වර්ගයාට අමා මහ නිවන් සපල වේවා කියලා සාදු ප්‍රාර්ථනා වේ. අපි මේ පින්කම් සිද්ධ කරන්නේ ඉතාමත්ම කරුණාද්‍යාශයෙන් මෛත්‍රියෙන් යුක්තව බොහොම හදිහි ඇති ගැඹුරින්ම ආදරය පෙරදරි කරගෙන ඒ නිසාම තමයි අපි පඬිත් හාමුදුරුවන් වහන්සේ බොහොම ආදරයෙන් යුක්තව උන්වහන්සේගේ බදන් තුළ කරුණාව මෛත්‍රිය ආදරය බෙහෙමින්ම ගැප් වෙලා තිබෙන්නේ. ඔබ සැමත් සමග මේ පින්කම් කරන්නේ බොහොම හිතේ ඇති සතුටේ. අපි පින්බිමේ තියෙන පුණ්‍ය බලය මහා ආශ්චර්යමත් බව උන්වහන්සේ සිහි කරන්නේ තාමත්ම සන්තෝෂයෙන්. ඒ වගේම පින්මක් ගුරු උතුමන්ලා සිහි කැඳවන්නේ අම්මා අපච්චි කියන තාමත්ම වටිනා සුහෘද භාවයේ ඒ පුදුමාකාර ලිංගතුකමේ. ඒ නිසා මෙය අපට ආදර්ශමත් පින්කම් පිළිවෙලා. වාර්ෂිකව විහාරස්ථානයක තාමත්ම ඉහලින් සිද්ධ වෙන පින්කම් පිළිවෙල තමයි ගුණ අනුස්මරණ පින්කම්. වෙසක් සමයේ මුල් කොටගෙන ඒ සතිය ආශ්‍රිතව හැම වසරකම පාහේ අපි මේ උතුම් පින්කම් සිද්ධ කරලා අපේ චූටි දූපතුන්ට හොඳ ආදර්ශයක් ලබන දෙනවා. දුවේපතේ පින්මත් අම්මපච්චි අපේ ගුරු භවතුන් අපේ වැඩිහිටියෝ පන්සලේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න කාලේ ඉන්නකොට ඇරිච්ච ඇස්වලට යුතුකම් මිටු කරනවා වගේම වැහිච්ච ඇස්වලට අපි පින්කම් කරමු කියන උතුම් වටිනා ආදර්ශය මේ අනුශාසනා තුළින් මගේ මව්පියන්ට ලබලා දෙනවා. විතක අපි හිතන සිතුවිල්ලක් තමයි තාත්තම්ම ඉද්දි අපි කළා මරුණයින් පස්සේ වුණේ කියන සිතුවිල්ල. තවත් සිතුවිල්ලක් තමයි මරුණයින් පස්සේ යමක් කරනකොට ඉද්දි මෙලෝ දෙයක් කරේ නෑ බලපන්න පුරා ජීරුව ලෝකෙට පරකාසි දැන් නම් බෙරි දවුල් ගහලා මහ පින්කම්. ඒ වචනවලනුත් බයිනවා මේ දෙකම අපි හොඳින් සිතා බැලිය යුතු කරුණු දෙක. අම තාත්තා ඉද්දි කොරා කියලා මිය ගියාම නොකළ යුතුයි කියලා හිතනවා නම් එය නිවැරදි නැහැ. ඒකයි මා කිව්වේ ඉද්දි කරන සියල්ල ඇරිච්ච ඇස්වලට යුතුකම්
පින්කමක් කළත් ඒක යුතුයකමක්. හැබැයි වැහිච්ච ඇස්වලට යුතුයකම් නිතු කරන්න බෑ. වැහිච්ච ඇස්වලට කරන්නේම පින්කම්. අවුරුදු ගෙවි ගිය කිසිම මියගිය කෙනෙකුට අතින් නැත යුතුයකමක් හැටියට සරණක් සර්ට් එකක් චේතයක් හැට්ටමල් ලැබෙන්න බැරුණා. කිරිබත් කටක් කවල කැවුම් කොකිස් වලින් සංග්‍රහ කරන්න මැරිච්ච කිසි කෙනෙකුට ඔබට බැරි වුණා. එහෙමනම් ඔබ කිව්වම හරිද? ඉද්දිකෝලා ඔය මැද නොකරුපු එව් දැන් කරුපු දෙ හිත හදාගන්නත් එක්ක. එහෙමම බයිනවා. ඒක වැරදි. ඒ වගේම තමයි ඉද්දි නොකන කියලා මීගියාම අපවත් වුණාම අපේව නොකරින්ට හොඳ නැහැ. ඒ පින්කම් කරන්න ඕනේ. ඒවා ඉතාම ඉහලින් කරන්නට ඕන. ඥාතියන් කෙරෙහි ඇතැම් විට ගෞරවයක් නොතිබෙන්න පුළුවන්. මැරෙන ඔක්කොම ඉතින් සත්පුරුෂම නෑනේ. අපේ හිත් ත්‍රිදෝපු අය ඇති. එහෙම වුණා මිය ගියාම අපි පින්කම් කරනවා. පින්කම් කරනකොට ගෞරව කරන්නේ තුනුරුවනට. ඒ සියලු විදුලි ආලෝක ශබ්ද විකාශන ඒ මන්නත්තම් කොටි දජ පතාක එසවි ශබ්ද පූජා ඒ එකක්වත් මැරිච්ච මනුස්සයට නෙවෙයි අම්මා පච්චි තුනුරුවන්ටයි. එතකොට මිය ගියා කියලා ඉති නොකර කියලා තුනුරුවන්ට කරන ගෞරව කරන්න එපා කියලාද ඔබ කියන්නේ? පින්කම් කරන්නේ තුනුරුවන් මොල් කොටගෙන. ඒ නිසායි මෝඩ සිතුවිලි මෙන් පස්සේ කියන්න එපා, ඇති කරගන්න එපා. ඒකෙන් පේන්නේ ඔබටත් වඩා මැරිච්ච උන්දලගේ පෞකාරකම, මැරිච්ච ඇත්තන්ගේ පෞකාරකම. සමහරක් වෙලාවට අම්ම තාත්තා කෙනෙක් මිය ගියාම පංසු කුලෙට වැඩම කළේ නෑ ගමේ හාමුදුරුවෝ කියලා. හාමුදුරුවෝ සීලු හාමුදුරුවෝ ලබල දීලා තියෙනවා, අඩුවක් කරලානේ පන්සලේ පොඩි නමලත් එවලා තියෙනවා. එහෙත් නඩුවක් නම් යන්න ඕනේ දාට, කොළඹ වැඩක් නම් යන්න ඕනේ දාට. ඇතැම් වෙලාවට පිරිවෙන් අංශන අපි නියෝග කරනවා වඩින්ට ඕනි. එහෙම නොවුවත් අපි උන්වහන්සේ ගැන සලකා බලමු. ඔබේ අනිත් පැදවලට එන්න පුළුවන්. එහෙම ගමනක් ගියාම පන්සලේ ලොකු තැන ආවේ දෙන්නේ නෑ දාන්නේ. එදා හවසටම පාංශු කුඩි ඉවර කරලා දන් සීට්ටුව ගිහින් දීලා කියනවා, ඔහේ කාලා ඉවරයි, ආයෙත් දාන්නේ නැහැ, ඔන්න සීට්ටුව. බලන්න මැරිච්ච මනුස්සයා කොච්චර නම් පෞකාරද කියලා. එහෙම පෞ සිතුවිලි එන්නේ ඔබේ තරහක් ඇති උනේ මැරිච්ච කෙනා අසුබ තැනක ඉන්න හින්දා. පින්වන්ත තැනක නම් කවදාවත් ඒ සිත්වලට නරක සිතුවිලි එන්නේ. අම්මා, ඔබේ කුසට ආපු රත්තරන් දරු පැටියගේ පින්න පව ඔබේ සිතුවිලි වලින් කියන්න පුළුවන්. සමහරක් දරුවේ කුසට ආවම නෝනට මහත්යව වෙන්නන්න බෑ. මිනිහ ඈත එනකොට මිහි වමන යනවා. තාටිය ගදයිනෝ. මිනිහගේ රෙදි කෑල්ලක් හතර මායිමක තියන්න දෙන්නේ. එච්චරටම තරහ බෛරක්කාරයේ ඉඳ කුසේ ඉන්නේ. තාත්තට හිතන්න. එහෙම සිතුවිලි ආවොත් වහම පරිවර්තනය කරගන්න. ඒකයි කියන්නේ මුල් සති 12 ඇතුළත එක දිගට බෝධි පූජා කියන්නේ. ඔබට සිතක් පහළ වුණොත්, ඔබට හැඟීම ඇති වුණොත්, මගේ කුසට දැන් දරුවෙක් ඇතුල් වෙලා ඒ මොහොතේ ඉඳලා මුල් සති 12 පළවෙනි මාස 3 ඇතුළත ඔබට එය විනාශ කරගත හැකියි අම්මා. වැරදිලාම තේම නපුරු සිතක් ඇවිල්ලා නම් විඥානය මගේ පින්මත ඒ බැහැර කරලා බෝහාම්දුරුවන් තරන් ඊට බලය ඇති තැනක් නේ. එතනේ කරන පූජා භාරහාරත් එක්ක සම්පූර්ණයෙන්ම අර මනසයින් කරලා ඉතාම පැහැදිලි වෙන විඥානයක් අර කල්ලයට ඇතුල් කරනවා. ඒ නිසා සිත තමන් ප්‍රසන්න වෙන ඊළඟට තමත්තමම පිරිසිදු වුණොත් කොච්චර පිරිසිදු සිතක් ඇවිල්ල තිබුණත් ඔබේ පරිසර සාධක, ඔබේ තියෙන දරුණුකම්, ඔබේ තියෙන පළිගැනීම් මනුස්සයාට මහත්යට කරන වෛර කිරීම, ඒ මනුස්සයාට බැනීම දරුවාගෙන ඉන්නේ. දරුවා ඉපදුනත් අපච්චිට තරහ ලං වෙන්නේ නැහැ.
අර ප්‍රසන්න බව දරුවා තුල නැහැ. ඇයි? අම්මා පරිසර සාධක යාපත් කරලා නැහැ. ඒ නිසා කියන්නේ මැදිච්ච කෙනා තුල පවා හොඳ සිතුවිලි පහළ කරන්නේ ඒ පහළ වෙන සිතුවිලි වලට අනුවයි අපි සක්‍රිය වෙන්නේ. හැබැයි ඔබට එහෙම සිතක් පහළ වුණොත් ඔබ හිතන්න මගේ සිතට පාපකාරී සිතක් බලපෑම් කරනවා මාර්ගයක් මට ආරූඪ වෙලා මං එයාට නතු වෙන්නේ නැහැ. එයාම ත්‍යාපත් කරගන්න මගේ මොළෙන් මං වැඩ කරනවා. ඒක මත් වතුරට ඉඩ දෙන්නේ නැහැ. වෙන මිනිස්යන්ගේ ප්‍රකාශන වලට ඉඩ දෙන්නේ නැහැ. මං මෙතන ජය ගන්නවා. ඒ නිසා මැරිච්ච අයට වෛර කරන්න එපා. තාත්තා අම්මා සමහරක් වෙලාවට ඔබට යම දුන්නේ ඔබ ප්‍රශ්න කරන වෙද්දී ඉස්සරහා ඉඳන් කැල බාල මල්ලිට මට දුන්නේ කැල එකක් හත පහක් වටින්නේ මාකට් එකේ එළවලු ලෑල්ලක් බාල නංගිට මට කොහෙද මෙලෝ දෙයක් නැහැ බැන්දේ මුදලාලි කෙනෙක්ලු එයාලට තියෙනවලු ලොකු කෙල්ලට ඕන නැහැ කිව්වා හත් දෙයනේ මගේ මිනිහත් කැමති නැතයි නෝනගෙන් කියලා කුබුරකින් වීමල්ලක් එනවා කොහෙද අපේ නාකි මහගෙල මට නොසරකුවා යන්නේ ඔය නාකිච්චි මරුණා මරන්නේ මේ අම්ම ගැන විචාරය ඔය නාකි මිනිහ මරුණත් මං යන්නේ තාත්තා ගැන විචාරය අපිට නොලිබුණු දේ නෙවෙයි ලැබුණු දේ ගැන හිතන් ඒ ගැන සිතන් අසුවට අසුවට සුනමේ කාලේ උපන් ඔබ සමහරක් වෙලාවට අම්මගෙන් අහ අප්පච්චිගෙන් අහ ඒ වකවාන තුළ දේශපාලනයක් නොවි කුසව දනුවෙක් තියාගෙන හිටියනම් අම්මා අප්පච්චි වටේ පිටේ බින්දපු අම්මට පවා කිව්වා වැරදිලාවත් එහෙම රජෙන් ඇඳුරු නීතිය දැම්ම එහෙම නැත්තම් සහෝදරවරු ඇඳුරු නීතිය දැම්ම ඒ කාලේ කැලෑ නීතිය කියලා තුන්ඩු බෙදාගෙන යනවා අද ඇඳිරි නීතිය ගෙනියන්න බෑ දණින් පල්ලෙහා වෙඩි 30යි ඊට උඩට වෙඩි 30යි අනිත් අය ඒ නිසා කියනවා අනේ මෙන්න බුවම්මේ ගෙදරට එන්න ඕනේ අපේ එක්කෙනාට හදිසිවත් අමාරු වුණා පිරිකලේටක් කිව්වා කරත්තෙටක් කිව්වා ආ ත්‍රිවිල් එකටක් කිව්වා ට්‍රැක්ටර් එකටක් කිව්වා මාටින් ළමයෝ සොම්බපාලයියේ අනේ පේසේන මල්ලියේ රැයට හරි ඕන වුණොත් බං ඇඳිරි නීතිය කියලා කෆ්යු නේද පාස් නැතත් කමක් නේ කොමාරි අමම් මං අත් දෙක උස්සන් යන්නම් ඉස්සරහට එහෙම ගියා අපේ අපච්චි ධර්මනි ඔයාලා ඉව දන්නේ නැහැ එහෙම අපේ අම්මව පුටුවක තියාගෙන කුතලාගෙන අරගෙන ගියා අරන් ගිහිල්ලා ඔබ ඉපැද්දෙව්වේ දැන් ඔයාලා අහන්නේ අපිට ඔහෙල මක්කයි කොරළ දීන්නේ කොරපු දෙයක් නැහැ අපිට දුන්නේ අච්චටි දෙකයි කකුල් ගස් දෙකයි ඔලු ගෙඩියයි බඩ ගෙඩියයි විතර අපරාදේ මරිච්ච වෙලාව බෙල්ල මිරි කන්න දෙන්නේ ඒ ටිකක් නොදි ඔය අපිට මක්කයි කොරල දෙන්නේ ඒව වැඩියෙන්ම කියන්නේ ලේලිලා අනේ අපේ මිනිහට නම් කොරුපු කෙනෙක් නේ මේව මගේ කේන්දරේ බලේ මං බැන්දට පස්සේ තමයි සම් පිළිහරි ගියේ නෝන දිහා බලන්නකෝ සමහර පිට එහෙමයි ජනාධිපති වුණත් නෝන කියන්නේ මගේ බිනට නැත්තම් හම්බ වෙයි එහෙමයි හිතන්නේ ජයන්ති නෝනලා නැත්තම් වෙනත් කවුරුත් ඉතින් අපි පාලනය කරන්න හදන අර අම්මන් පච්චි ගෙපල ඇදපු එක කිසි කෙනෙක් කතා කරන්නේ කන්ද තනිතලා කරපු තාත්තා එහෙම වෙන කතා කරන්නේ නැහැ කොච්චර අම්ම මේසෙන් පාසුන්නයිලට වඩු පාසුන්නයිලට ගෙදර තියෙන වැලි කොච්චර මුල්ල හරි තම්බල කොස්සර කඩුපලක් හදලා ඉඳලෝරු හතු දෙකක් මේ වත්තක පිපුණොත් ඇදගෙන ඇවිල්ලා තේ වත්තෙන් රබරෙන් ගෙනල්ලා උයලා ඒව කණ්ඩ දෙවිලම් බාස්නට සලකපු හැටි එක ලේලි කෙනෙක් කියන්නේ නැහැ කිසිවෙක් කියන්නේ නැහැ මේවට වැලි කැටයකින්වත් උදව් කරපු කෙනෙක් නැහැ අම්මට කාමරයක් නැහැ තාත්තට කාමරයක් නැහැ ওই මහ මහල් ඉති වුණාට බල්ලට කූඩු දිනන බුදු කුටිය දිනන රෙදි දාන්න පරණ තැන් දිනන ගබඩා කාමර හදලා දිනන තට්ටු දෙකයි තුනයි අම්මට අප්පච්චිට ඇවිල්ලා ඉන්න තැනක් නෑ මගේ පින්වත හැබැයි ඒ තාත්තා ඇවිදගෙන යන එලි මහනේ දොරවල් ඇරෙන්නේ ලේලි ළඟේ කරුපු ගෙදිත් නෑ හැබැයි තාත්තා කෙල් ගාහිට උඹ පැලේ හිටෙව්වා වට වටේටම තේක්ක බල ටික දැම්මා අද 20000යි එහෙම කියලා කපාගෙන විකුණනවා
ලක්ෂ දෙකයි තුනයි විකුණනවා අවුරුදු 20 පයින්කොට අපච්චීට අම්මාට කෙරෙන්නේ කියලා කියන්න එපා දරුවනේ වෙන මොනවත් ඕනේ උපද්දෝපුවට ඇති අපිට උපෙන්ද සාධකේත තාත්තගේ නම නැතුණත් කමක් නැහැ සමහරක් විට කියනවනේ පියාගේ නම තියෙන්න ඕන තැන ඉරකි තියෙන්න කියලා ගීත තියෙන්නේ මොකටද නම අපි ඉපදෙව්වා අපි ඉපදුනා ඒකට බලය දෙමු පැටවුනි උපෙන්ද සාධකෙන් උනත් අයින් වෙන්න ඕන දේවල් තියෙනවනේ මොකටද නොවන මාත්‍යා බැඳලාද කියලා උපෙන්නට මව් බිය විවාහකට හරිද විවාහ වුණොත් විතරයි ළමයි හම්බෙන්න ඕන දැන් අතීතේ සුද්දෙන් ඉස්සර වෙලා විවාහ වෙලා ඉන්නේ නැති අපි නේ කෙනෙමි දරුවෙක් ඉපදුනා ඒ හැම දරුවෙක්ම සජාතකයි අමකැලක් දාන්නේ නේ හැම දරුවම අපේ අම්බ පාලියා ඉපදුනා අපි අහුලගත්තේ ගහක් යටින් ජීවක වේද මහත්තයා අපි අහුලගත්තේ කුණු ගඩක් ළඟින් එයාගේ අම්මා තාත්තා කවුද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ බුදුහාමුදුරන්ට වෙදකම් කරන්න ඒ පුතා දක්ෂ වුණා බුදුහාමුදුරන්ගේ වේද මහත්තයා ජීවක බුදුහාමුදුරන්ට දම්බේලක් පූජා කරන්න අඹවණිය පූජා කරන්න තමගේ උද්‍යානිය පූජා කරන්න දෙයියනේ අම්බ පාලියේ සමත් වුණා මල්ලවරජ දරුවන්ටවත් ඒ අවස්ථාව ලැබුණේ තත්තම්ම කිසිවෙක් පහත් කරන්නට එපා බුද්ධ වචනේ යයි හැම විලාමෙම හැම කෙනා තුළම අදුව සොයන්නට එපා පාපය සොයන්නට එපා අම්මා අප්පච්චිල තුල කවදාවත් පව දකින්න එපා ලොකු ගුරුවරයා තුල පමක් දකින්නට එපා චුටි පුතේ දෝනි ගෙදර ඇවිල්ලා ගුරු බවත ගැහුවා එහෙම කියන්නට එපා අද ගුරුවරයෙක් ඉදිරිපත් වෙන්නේ නේ ධර්මෙක්ට අවවාදයක් දෙන්න මා කියන්නේ පොළු මුගුරු දඬු අරගෙන පහර දී යුතුයි කියන එක නෙමෙයි දණ්ඩණය අපේ බෞද්ධ ඉතිහාසයේ කොතනකවත් නැහැ ශාරීරික දණ්ඩණය අපිට තියෙන්නේ වැලි දඬුවම් ආදී දඬුවම් අපි වැරද්දක් කළොත් ලොකු හාමුදුරුව උදේට කියනවා හතරට විතර නැගිටවල කිලෝමීටරයක් විතර ඈතින් තියෙන බෝක්කුවකින් පාලමකින් වැලි පාත්‍ර දෙකක් ගෙනල්ලා දානෝ විහාර මළුවට කියලා අපි ඉතින් රැයින්ම නැගිටලා යනවා වැලි ගේන්න පාත්‍රේ තරන් එනකොට උදේ පහ පහමාරි විතර ඇති. අපි දැකපු ගමන් උපාසකම්මල දුවගෙන ඉන උදානි බෙදන්න. කොහිට බෙදන්නද අරකේ වැලි? අපි අත්තම් වහගෙන දානි පිරිලා මගේ අරව දිහා දැක දැක කෙල්ල ගිල්ල ගිල්ල. පයින්ම වටිනවා පන්සලට එක පාත්‍රයක්වත් ගෙනල්ලා දානවා. ජීවිතේට ආපව ගහකට නැගින්නේ. මානකමේ තිබිය යුතු අත්‍යවශ්‍යම සුදුසුකමක් ගස් නැගීම. ඇබිත්ත ළමයට පොඩි නමට ගහකට නැග ගන්න බැරි නම් මාන කරන්න නුසුදුසුකම අනිවාර්යෙන් ලොකු හාමුදුරුවත් එක්ක කැලෑවෙන් යනකොට ලොකු හාමුදුරන්ට දාන වේලාවට පළවෙලක් නෙලලා දෙන්න පොඩි හාමුදුරුවන්ට පුළුවන්කම තියෙන්න ඕනේ ගහකට පොඩි වෙලා එනිසා පුංචි නමල අදින්දලා ගස් නැගීලා දන්නේ උපාසකම්මල දැක්කොත් එහෙම කෑ ගහන්න එපා චුටි හාමුදුරුව එහෙම කරන්නේ නෑ පින්නන දෙන්නේ අම්මන් පැච්චි මොකද්ද අපි යම් යම් කාරණාවලද ඉක්මන් වෙනවා වැඩේ එනිසා තීන්දු තීරණ ගන්නකොට ප්‍රවේශමේ පව අඳුනා ගන්න එනිසා පුංචි පැටවුනේ ගුරුතුමාන්ට ගරු කරන්න ගුරුවරයන්ට ආදරය කරන විශේෂයෙන්ම ගුරුවරයට ආදරය කරනවා කියන්නේ විෂයට ආදරය කරන්නේ ගුරුවරයා දෙන කලිසමටයි දබත් ජෝඩුවටයි ගුරුවරයා ටියුෂන් මාස්ටර් නේද වාඩි වෙනවා මේසේ උඩ එයා අතෙන්දන් ඉන්නේ නෙවෙයි හෙට එයාගේ කාර් එක එහෙම මෙහෙමත් ඔය ටියුෂන් සර්ලා ගොඩක් එන්නේ වාහනවල දවසින් දවස මාරු කරලා ගත්ත වාහන ඉල්ල ගත්ත ඉල්ල ඒවා එයාලගේ ඒවා නෙවෙයි ඔපේ උන් ඉතන සෝ මාස්ටර් යාළු වෙන්න ඕනේ යන්න ඕනේ ටුවර් එකක් මාතර ලවුලේම් පැත්තේ ආ ඒ වෙනම ලේන් තියෙනවානේ අර ටියුෂන් තියෙන ලයින් එක ඇලවෙන්න ඒකට කියන්නේ ලවුලේම් කියලා මේ අකුරසේ යන්නේ ඒ පැත්තේ මම ඒකයි බය නැතුව කියන්නේ ඉතින් කොහොම වුණත් දැන් මේ රටාව ඊමට මොකටද ආදරය කරන්නේ ගුරුවරයාගේ විශේෂ ආදරය කරා ඉස්කෝලේ වුණත් ඉන්නේ හවසේ ඉන්න පන්ති උරුණාට පස්සේ ඔයා ඉන්න එක්කෙනෙක් ඉන්නේ
මොකද සර් මට විතරක් විදේශයක් මම මොකටද නැවතේ ඔය ඉගේ කියන්නේ ඉල්ල එක සැරේටම කරා බැරි වුණත් ඉඳලා හන්න අවශ්‍ය නැහැ තමන්ට ආත්ම ශක්තියක් තියෙනවා ආත්මගරුත්වයක් තියෙනවා ඒක අම්මාපච්චිට කියන්න ඕනේ මගේ පුතේ සැබෑ ගුරුවරු එහෙම කරන්නේ බෑ ගුරුවරේ එමනම් අම්මත් එක්ක එන්න තාත්තත් එක්ක එන්න මම අවශ්‍ය වෙනම පන්තියක් තියෙනවා ඔයගොල්ලෝ 10 දෙනෙක්වත් ඉන්න ඒ විදිහටයි තනි කරන්නේ එම මගේ ගුරු බෞතුම හොඳින් දන්නවා. ඒ නිසා පුතේ ඉදුවේ ගුරුතුමා වටිනවා. මේකම පැත්තේ දරුව දෙන්නේ තාත්තෙක් කරන් එනවා. ඇයි අපච්චි? ස්වාමීනි මේ දරුව ගුරුවරයා එනකොට නැගිටින්නේ නැහැ. අපේ හැමදෙරනේ මේගොල්ලෝ ගුරුතුමාට ගරු කරන්නේ. මං ඇහුවා ඇයි ළමයිනේ කියලා. ඒගොල්ලන්ට අපි සල්ලි ගෙවනවා. මොකටද අපි ගරු කරන්නේ? ඉන්ඩිවිජුවල් ගෙදරට ආවම පෞද්ගලිකව විශේෂයකට ඒ දරුව ෆිසික් කෙමිස්ට්‍රි ටික කරන්න බයෝ වැත්තට මැක්ස් පැත්තේ දරුවා අනිත් දරුවාත් ඉගෙන ගන්නෝ නිවුණු දරුවෝ ඒකට ලොකු ගාණක් ගෙවනවා හාම්දුරනි මේක කියලා දෙන්න දරුවනි කමදාවත් මිලට මුදලට ගුරුවරයෙක් පහත් කරන්න එපා දිසපාම්මෝ කැදරුතුමාට දහසින් බැඳි මල්ලක් අරන් ගිහිල්ලා ලක්ෂ ගාණක් දීලා ඒ ගෙදර සියලු වැඩ කාර්යකම් කරලයි සිද්ධාර්ථ කුමරු සර්වමිත්‍රගෙන් ඉගෙන ගත්තේ. උන්වහන්සේලා ගිහි ආත්මවල බෝධිසත්ව ආත්මවල ඉගෙන ගත්තේ එහෙමයි. සියලු වාල්කම් කරලා අද ඔයාලා මොනවද කරන්නේ? අද ගුරුවරයා ඇවිල්ලා ගෙදර වැඩ කරනවා. ඒ තැනටපත් වෙලා. මගේ ගුරුවරු එහෙම වෙන්නේ නැහැ. කකුල් දෙක මුලට ගුරුවරයෙක් එන්න පුතේ ඔයාගේ ගෙදරට එන්න ලේසි වැඩක්ද? එහෙම ඇවිල්ලා උගන්වන්නේ ආදරේ නිසා. මේ දරුව එළියට ගියොත් නැති වෙයි. මේ ළමයි ආරක්ෂා කරන්න ඕනේ මේ මව්පියන්ට තියෙන මේ මේ තියෙන රැකවරණය මම රැකලා දෙන්න ඕනේ ඒ ගුරුවරයාට අපි පෙරලි පෙරලි වඳින්න ඕනේ උපකාරක පන්ති ගුරුවරයා කියලා එහෙම ભેදයක් නැහැ එයාට ගරු කරන්න ඕනේ මගේ පුතාට ඕනේ ඒ ඇත්තත් ඒ කරුත්තේ ලැබෙනවා ඒ නිසායි මගේ පින්වත් තරුණ හාමුදුරුවරු මේ ලොකු හාමුදුරුවෝ ගැන ආදරේ කරයි අපිට අම්මටත් තින්නේ ලොකු හාමුදුරුවෝ අපච්චිටත් තින්නේ ලොකු හාමුදුරුවෝ අපි චූටි කාලේ පන්සලට ගෙනාවා සමහරක් වෙනාමට පොකුණෙන් වතුරේ කැඩ ගන්න බෑ අපිව මෙම වාඩි කරලා ලොකු හාමුදුරුවෝ අපිට පැන් ටික ඇදලා දෙනවා අපිව නාවනවා කුණු ටික අතුල්ලනවා උන්වහන්සේ අපිට එම්බිරිසා වුණ හැදුනම් සාලා විබුද්ධ කරවලා උන්වහන්සේම කොත්ත මල්ලි මුට්ටියේ තම්බල වෙනිදරගෙට ටික දාලා අපිට ගෙනල්ලා උණුවෙන් පොවනවා දරුවනේ බඩ පිරෙන්න මේ නුනු කැඳ ටික බීපල්ලා ඉඳාගනින්න ඉස්සර වාහන නැහැ පන්සලක කරත්තයක් තිබ්බා ත්‍රිරෝද එහෙම කොච්චර පස්සේ දාවේ සමහර වෙලාවට අර කරත්තේ 4-5 නම් ගලා යවනවා ඩිස්පෙන්සරියට තුවා දෙකක් ඔය මොනවද බෙච්චීට් එකක් එහෙම හොරෙන් උතල දෙනවා ඔය දොස්තර මහත්තයා උඹලගෙන් සල්ලි ගන්න නැහැ උන්වහන්සේ ඒ නිසා හිමින් සිටුවේ මේක තියලා එනෝ ඒ මහත්යගේ බෙහෙත්වලට සල්ලි යනවනේ ලොකු හම්දරෝ මොනතරම් සම්බේධී චරිතයක්ද විතක රත්තරන් අම්මන් පච්චි අපි පිරිවෙන් යන්න මන් තින්දෙට යන්න කිතුළු වෙලට යන්න මාතරට යන්න සමහර කිටප කොහම්දරට වඳිනවා උන්වහන්සේට දෙන්න බස්කුලිය නෑ ඔළුව අතක ගා ඉන්නවා පුතේ සීසන් තියෙනවා අද නම් සල්ලි නෑ බංකියක්ක අපි පුළුවන් තරම් පහින් ගිහිල්ලා අතේ තියෙන ගානට බස් එකට නගිනවා අම්මන් පච්චි අතේ තියෙන ගානට බස් එකට නගින්නේ සමට කිලෝමීටර් 3-4 මේ දැන් තරුණ හම්දුරු පහින් ගිහිල්ලා තියෙනවා අවුරුද්දට අපිව ගමේ කරන් යන්න 4-5 වැහන් එකක් ගත්තත් කී දහහක් යනවද පොල් කඩල විකුණන මුදලාලිට කතා කරලා කියනවා මුදලාලි උන්නංචල ගමේ කරන් යන්න ඕනි වාහනෙට මිල්ලනවා 10-15,000 ඔහෙට තියෙනව නම් දෙන්න ළඟන පොල් මුරේට මං පොල් ටික දෙන්න අනේ හාමුදුරනේ එතන ඉච්චර හුල්ලියක් නැහැ මට 2000ක් ඕන නම් දෙන්න මෙතන ඉන්නවද දන්නා පොල් ගන්න මොදලාද ජීවිතේට දෙන්න කීයක්වත් එහෙම තමයි බක් කන්ට ලේසි නෑ හාමුදුරන්ට කෙනෙක් නෑ සැබෑවටම මුඩු ගම්මාන තිබුණත් 4 පැත්තට එහෙම හදිසියකට කීයක් අර ඉල්ලගන්න කෙනෙක් නෑ රබර් සීට් එක දෙදාන තැන කඩේ ඒකත් බොහොම අඩුවෙන් ආම්දුරනේ දැන් අඩුයිනේ ගානත් අඩුයිනේ එකට දෙකටත් නෑ ඔබ වහන්සේගේ සීට් අහු වෙන්නේ 3-4
දෙන්නම් 1500ක් දෙදාහ අපිටත් සල්ලි නැහැ තේදන් දෙන මනුස්සයෙ ඊටේ මෙහෙ නැති හින්දා මම මේ කියන්නේ දුඩම් පහලේවා ඒත් ලේසියෙන් ගානක් කන්න වෙන්නේ ඔබ දන්නවා පන්සලට තමයි සමෘද්ධි සහ මුද්දර ටික වැඩිපුරම දෙන්නේ මොන පන්සල වුණත් සමෘද්ධිය තියෙනවා අනේ සමෘද්ධි නියාමක පුතාට තුනුරුවන්ගේම තරණයි කොල්ලයක පන්සලට දීලා තියෙනවා පිරිමිණක් වුණාම මුද්දර 20ක් 30ක් තියෙනවා ඒ ටික ගියාම සමූපෙන් ගන්න දෙයක් නැහැ තියෙන්නේ නෙස්ට මෝල් විතරයි පද්දෙයියනි ඔක්කොම නෙස්ට මෝල් ගත්තම තින් කොහොමද ඒත් ඉතින් අපි ගන්නවා තින් 30ක් විතර ගන්නවා අර ගාන වටපිට බලලා හන්දියේ කළු මාත්‍යයි කඩේට දෙවෙන සල්ලි ඉල්ල ගන්නවා ඇයි ඉතින් ඔක්කොම නෙස්ට මෝල් බොන්නේ ඒකෙන් තමයි ඉතින් අනිත් උපකරණ ටික ගන්න. ධම්මේ ටිකට අවශ්‍ය දේ ගන්න අම්මා පච්චේ. ලොකු හාමුදුරුව කොච්චර අසරණයිද. වැරදිලාමත් පන්සලේ කෙහෙල් කනක් වැටිලා ඕක යව්වොත් තවුමට කඩේට පොළට ඒකටත් බඩ හදනවා. ලොකු හාමුදුරුව යනකොට කියනවා කෙහෙල්වත්තේ මුදලාලි යනවා. අන්න කෙහෙල්වත්තේ මුදලාලි යනවා. අනේ අම්මේ අර බිල්බරැක්කේ අර ඇබිත් ගොයිය ලව්වා. නේද? ජේටින් ලව්වා. අර කඩේට අර ගවික්කෝ පුනිසා කෙල්වත්තේ මොදලාගේ මගේ කනට ඇහිච්ච අම්මා පච්චි අපිව බලාගන්න රජ මහා විහාරවලට දාන නැහැ වස්තුම් මාසේ හාර මාසේ විතරයි දානි දෙන්නේ අනිත් මාස අටේම අපි කන බොන විදියක් හොයන්නේ නැහැ දායකයෝ ලොකු හාමුදුරුව එක පැත්තකින් බැහැලා ගියාම තම්පලා සාරණ කොස්සට අහුලගෙන ඔය කොහිල දළු කඩාගෙන කෙහෙල් මව ටික කඩාගෙන අනිත් පැත්තෙන් ගොඩේනවා මේ ටික දවල් දාන්නට උයන් උන්නාන්සෙලා කොස්ගෙඩිය තම්බල ගන්න මදුරු ටික සුද්ධ කරලා කොස්සට තලලා සුද්ධ කරලා දාලා පොල්ඩින් ගද්දාලා මනෝල ගනින්ලා දෙල්ගෙඩි දෙහිකුත් කඩා ගත්තා පොකුණ ළඟ ගහේ පුතේ වෙන්ජනියක් හදපල්ලා ලොකු හම්දරෝ අම්මා පච්චේ ලොකු හම්දරෝ කියන චරිතේ පත්තුනාම උන්වහන්සේට මහා බලගත් වගකීම් ටිකක් එනවා. ඒ වගකීම් වල අංක එක තමයි විහාරාධිපති හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ට ලැබෙන බුද්ධ පූජාව නැති කරන්න බෑ එක වේලක්වත්. දැන් මෙවර නොනගතේ වෙලාවේ මයිතනි මා ස්වර්ණවාහිනියද කොහෙද හිටියා. එතන මම කීවා උදේම අනේ අද නොනගතේ දවල් බරුව ඔයාලා අනිවාර්යෙන්ම පන්සලට දානෙ ගෙනියන්නේ නැහැ. ලිපවුල වන්න හොඳ නැහැ කියලා. අද ලොකු හාමුදුරන්ට පොඩි හාමුදුරන්ට වරඳන්න නැහැ. මට මතකයි පොඩි කාලේ නායක හාමුදුරුවෝ තත්තේ අතක ගා ඉන්නවා ආන්ති පුටුවට වෙලා. අද ගෙනෙයිද දන්නේ. දානෙ කොහෙන්ද තියෙන්නේ? අප්පුහා මිලයි දිහා වෙන්නේ. මන 12 වෙනකොට දාන්නේ නැහැ. ලොකු හාමුදුරුවෝ හනිකට නැගිනවා ළමයෝ දාන්නේ නම් ඉන්නේ නැහැ. බුද්ධ පූජාව තියන්න ඕනේ දරුවනේ. මේ පරණ අවුරුද්දේ නොනගතේ බුදු හාමුදුරුවෝ බඩගින්නේ තියන්න බෑ. හනිකට හල් සේරුවක් ලිපේතිය පල්ලා. පොල් ගෙඩිය බිඳලා ගනින්න මම ගාලා දෙන්න. උන්නාන්සේ මිනිස්ටික සුද්ධ කරලා ගන්නවා. අපි හදමු පොල් සම්බෝලය. වහාම 12 12 හමාර වෙන්නේ ඉස්සර වෙලා. බතක් පැහැලා හදාගෙන පුල් සම්බෝලත් එක්ක බුද්ධ පූජාව තියෙනවා එක වේලක් හරි විහාර මන්දිරයට මගේ ලොකු හාමුදුරනේ පොඩි හාමුදුරනේ විහාරාධිපති තනතුරකින් එක වේලක් හරි බුද්ධ පූජාව තියන්න බැරි වුණොත් ඒ විහාරාධිපතිකම ඉවරයි ඒ විහාරාධිපති ස්ථවිරයන්ට සුගතියක් වෙන්නේ නැහැ ඒකයි අපි සමහරක් විට ඔබේ දානෙ දෙන්නේ නැත්තේ සංගසතු දානි දවසට සමහරක් දායක මහත්තුරු සම්විධායකයෝ කියනවා පන්සලට බුද්ධ පූජාව ගෙනියන්න ඕනේ හාමුදුරු වැඩමන් එන්න කරඬුවට අපි තියෙනවනේ එතන කරඬුවට සූදානම් කරන් ඉන්නවා බුදුගෙට බුද්ධ පූජාව නැහැ ලොකු හාමුදුරු බලනවා බුද්ධ පූජාව වෙල නැහැ අපව ගෙන්න ගන්න වෙලාවකුත් නැහැ උන්නාන්සෙලා යන්න අර හාමුදුරුත් එක්ක මම නවතින්නම් ලොකු හාමුදුරුවෝ ඉඳලා හාල් ටික ලිපේ තියලා පරිප්පුඩින්ගක් හදලා ලුණු මිරිසක් හදලා ඇබිත්තයත් එක්ක වහාම බුද්ධ පූජාව තියෙනවා අම්මන් පච්චේ ඒකයි දාහනේ ගාවේ නැත්තේ ඒගොල්ලෝ ගිහිල්ලා කියනවා ලොකු ඇත්තෝ තිටියා ආවේ නැ පොඩි උන් ටික එවලා හිටියේ ඔය ලොකු තැනක ඇති ගියාද දන්නේ නැ
දෙනියායි කොහොමද අපි මේ ගමනේ අපි හිටමු අපි සරද වරගෙන අම්මා පච්චේ ඒ තමයි ලොකු හම්දරෝ අපි හම්දරෝ කියනකොට ඒවා කොච්චර හිතනවද අපි ලොකු හම්දරන්ට හොඳට ජ්‍යොතිෂය පුළුවන් වෙදකම පුළුවන් සල්ලි වලට ගත්ත දේවල් නෙමෙයි සල්ලි අරන් කරපු දේවල් නෙමෙයි මගේ අම්මා පච්චේ ඒව මිත්‍යාමත් නෙමෙයි ගුණධර්මත් එක්ක පිළිහිටපු ඇත්තන්ට කියන්න පුළුවන් සිල්පේ විතරක් දැනගෙන මේ ගුණධර්මත් තේන්න ඕනේ ඒ ඒකෙන් එනම මහා අමුතු ඥානයක් මං ඉවෙනි ඇත්ත හොඳින් දන්නවා ඔය අපවත්ී වදාළ බෙල්ලන ඥාන විමල මහානායක අමුතු මං හිතන්නේ ඉන්පස්සේ දැන් කෙනෙක් මං එච්චර විශ්වාස කරන්නේ හරියටම ඩක්කේ අර අපේ නායක අමුතු කියපලි දාමුතු කියුවා වගේ මට මතකයි මගේ පවුල කායට කියුවා දරුවන් දෙන්නගේ මහත්යගේ නෝනගේ ඒ අම්මා පච්චිලාගේ කේන්දර ටික දුන්නා නෝනගේ කේන්දරේ පැත්තකින් තේල කිව්වා ආවල් මාසේ 14 වෙනිදායින් පස්සේ මේ කේන්දරේ අරන් එන්න කියලා මොනම නොකියුවනේ දරුවන්ගේ බැලුවා මහත්යගේ බැලුවා විස්තර කිව්වා අර කේන්දරේ 14 වෙනිදම මාසේ කියන්නේ අරන් එන්න කිව්වා 14 වෙනිදා එතුමිය මරණයට පත් වුණා අභව ප්‍රාර්ථනාම පන්සලේ පොඩි හම්දුර කොළඹ හිටියත් එනවනේ අතුර ඇස්සට පන්සු ගුල්ලේ එනවා සමරකට ළමයි ඇවිල්ලනේ අපි එක දන් හැන්දට එනවා එක දන් වේලට එනවා අපි උපාසකම්ම නැති වෙලා අපේ උපාසක තාත්ත නැති වෙලා අපි යන්න ඕනේ හැබැයි බලනකොට ඩොබු පුතා ඇවිල්ලනේ හැල්ලු ඕයේ එයා එන්නේ හැල්ලු එකේන හම්දුර ඇවිල්ලා කොච්චර කෙලෙහි ගුණද පිරිසත් පොඩි දෙයට තාත්තම්ම සරියුත් හඳුරු එක දන් හැන්දට බෙදපු දායක මන්ත්‍රී කෝයාගෙන උන්වහන්සේ දේශනා කළ අරිය පරිශන සූත්‍රයේ ඒ දායක මන්ත්‍රී මොන් කොටගෙන එක දන් හැන්ද වෙනුවෙන් යතුන් ගානක් ගියා එයා අපායේ යන්නේ කියලා නවත්තන්නේ දිව්‍ය ලෝකේ ඇරියා තාත්තම්ම බුදුරජාණන් වහන්සේ සිංහාලෝ වාද සූත්‍රයේදී අපිට දේශනා කොට වදාළේ පැවිද්දාගේ කාර්යභාරයේ ගිහියන් වෙනුවෙන් නිවන් දැක්වීම නෙමෙයි සග්ගේ පතිත්තුන් අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකේ යවන්න. ඔහාල නිවන් දක්වන්න කියලා අපිට කියලා නේ. ඒක ලේසි නෑ. ඒකයි මේ අහුමම සිංසුගතිය ගැන කතා කරන්නේ. දැන් අපි පවු කාර්යෝ නෙමෙයි. අපිට පාපයෙන් නිදහස් වෙන්න පුළුවන්. තාත්තම්ම මේ ලෝක ධාතුවේ තියෙන දහම් වලින්, ආගම් වලින්, දර්ශන වලින් බෞද්ධ දර්ශනීය තරම්, බුදු දහම තරම් පවට සමාව දෙන දහමක් මම දැකලා නැහැ. පාඹට සමාව දෙන දහම. පාපයෙන් මුදවන දහම. පව් කාර්යය ගලවන දහම. ඕනම ශාසනයක හොයන්න අඟුලිමාලහ බීකාලේ තරම් පව් කාර්යය. එච්චර ඝාතන කරපු කෙනෙක්. හොයාගෙන එන්න අජාසත් රජු වගේ පව් කාර්යය. හොයාගෙන එන්න දේවදත්ත හාමුදුරුවෝ වගේ පව් කාර්යය. දම්බලන්නේ ඇත්ත දිහා අජාසත් රජුරෝයි දේවදත්ත හාමුදුරුවෝයි දෙන්නම පසීබුදුවරු වෙනවා අනිත් ඇත්ත නිකන් රහත්ලාකට ගියා අපායේ ඉන්න එක වෙනම දෙයක් හැබැයි එතනින් මිදෙනවා පවෙන් නිදහස් වෙනවා පවට සමාව ලැබෙනවා මිත්‍යා දෘෂ්ටික නොවන නිසා ඒ නිසා පව් කාර්යෝ නෑ අම්මන් පච්චි අජාසත් රජතුමා සෝවන් වෙච්ච අපච්චි මරපු කෙනා කකුල් පල්ල ලුණු දාල්ල ගිනි අඟුරු ඩැවිද්දවල කන්ට නොදි බිසව කෝසල බිසව දේවිය කෑම අරන් යන්න එපා කිව්වම ඇඟේ ගහගෙන ඇවිල්ලා මහත්යට කෙලව කන්න දුන්නේ ඒකත් නැවැත්තුවා එතම මැරුණා හැබැයි බුදුහම්දුරු සතහවත්ම දායක මහත්ය ලෙස ළඟම තියාගත්තේ කවුද අජාසත් රජුරෝ අජාසත් රජුරෝ තමන්ගේ
Massi naik ekatu vela kerile gehuwa kiyala kosul rajjuruwange langa entry damme ne udena rajjuruwa langa himu kale ne chandappajjota rajjuruwa langa himu kale ne bindisara rajjuruwa langa himu dewal kale ne allala dunne ne api punchi deyak unoth mahatthayage kohomada dewanne policeyata crime police rambave ape budu mahatthayo maba maranne yo me kanna dena miniya Samara kelavata mahatthaya honda ne vandiya honda visidaha hondai miniya honda ne mehe nemi dunam pahala akurasa ratta sok ade nisa koinda pau karyo inne ai me mahanotu vidihata balanne ai manusyata goda inda berida ehawa goda ganna taatta amma ape angili salakunu samana ne අපේ ඇඟිලි සලකුණු වෙනස් පුතේ මේ ලෝක ධාතුවේ ඇඟිලි සලකුණු දෙකක් සමාන කෙනෙක් ඉන්නවද කිව්? මරිච්ච අය අතරෙත් නැහැ, ඉන්න අය අතරෙත් නැහැ, අනාගතේ පහළ වෙන්නෙත් නැහැ. ඔගේ සහෝදරෙක් ඒ වැඩ කළා මම ඊට තොරතුරු අහගන්නවා බන වලට ඕන නිසා. මම කියන්නේ බලන්න කොච්චර පුංචි අපසරියකද මේ මාපට ඇඟිල්ල ගත්තොත් පුතේ ඇඟිලි 10ම තියෙනවා. මේ මාපට ඇඟිල්ල ඒ කරන් බලන්න අපි එක්කෙනෙක්ගේවත් සමානව රේඛා ටික පිටින්නේ. අපි කොළ කැලේ ටිකක් අරන් රේඛා ගහගෙන ගහන්නේ ගියොත් එක වෙලාවකදී සමාන වෙන්න පුළුවන්. හැබැයි දැන් සමාන නැහැ. එහෙනම් අපේ කර්ම ශක්තිය වෙනස්, මහත්යගේ කර්ම ශක්තිය වෙනස්. බැඳලා පස්සේ කියන්න එපා මිනියෝ දැන් අපි දෙන්නා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. ඔහේ කරණේවා මට කියනෝ මං කරණේව නම් ජීවිතේට කියන්නේ. ඇයි එහෙම නේද දෙන්න එක්කෙනෙක් වෙන්නේ. දෙන්න කෙනෙක් නම් කියන්න අත හොදන් එන්න කියලා කන වෙලාවට මේ ඔයා මටත් එක්කම අත හොදන් එනවා උදේට මාත් එක්කම බාත්รูම් ගිහිල්ලා එනවා අපි දෙන්න එක්කෙනෙක් නේ හරි යේ මේ නිසා වෙනස් අම්මා පච්චි මේ වෙනස් භාවයේ තේරුම අරගන්න පාපෙන් මිදෙන්න පෞකාරය කවුරුත් නැහැ වැරදි කරුව කවුරුත් නැහැ ඇමරිකාවේ 50 දෙනෙක් මරණීය දණ්ඩනේ යොමු කළා අවසානයේදී නැවත පිළ කරා 50 දෙනාම නිදහස් වුණා මත්පත්ති ඒකයි අපේ නැති මරණීය දණ්ඩනේට අපි කැමති නැත්තේ සමහර කැලාට හිතනවා දෙවන ඒ තරාබිකරේ කොච්චර තියනවද අත් කපනවා කම් කපනවා නාය කපනවා කකුල් කපනවා බෙල්ලම කපනවා ඒ මෙහිට වඩා කොච්චර හොරකම් වැඩිද කොච්චර මිනිමරුම් වැඩිද කොච්චර අපරාධ වැඩිද ඒ වගේ මේ විසඳුම් අපි කියන්නේ බුදුදහමෙන් අපිට ඕන කෙනෙක් හදන්න පුළුවන්. දේවදත්ත හාමුදුරුවොත් පසේ බුදු කෙනෙක් කරන බුදුදහමට මොනවද කරන්න බැරි? අපිට පුළුවන්. ඒ නිසාද සමාව දෙන්න. පුතන්දෝනි අම්මා තාත්තාත් එක්ක රණ්ඩු වෙලා කතා නොකර යන්න ඕනි ඉඳා ගෙදර තනියෙන් ඉන්න බැරි හින්දා හරි ඇවිල්ලා පිටිපස්සට වෙලා ඉන්නව නම් ගුරුමානන් අල්ලන්න මේක ඉවර වෙන්නේ නැහැ. කේකියා යන්න ඕනේ ගෙදර බලන්න මන් දන්නේ නැහැ මොනවද නාට්‍ය එහෙම තියෙන්නේ කියලා. නේද? මොකක් හරි දිනවා නම් පාර දිගේ හරි. බලන්න අපේ දරුවෝ දැන් යන ගමන් අම්මත් එක කතා කරන්න. මාස ගණන් කතා කරන්න ඉතියා ඉන්නවා. විශේෂයෙන්ම දූණියෙන් දලා. සාමී දූතිකාව කියන්නේ ඒ උනාට මාරු දූතිකාව. වසවර්ති දුව. ගෙදර ප්‍රශ්න ඇති කරවන්නෙම දෝනියෙන්ද. මෙහි නෙමෙයි ඉදොඩම් පහල. මෙහි ශෝක්. කේලම් කියන්නෙම දෝනියෙන්ද. කේලනොත් අඩි 40 කන්ටේනර්. පොඩි ඒව නෙමෙයි. අතාරින්න බුදු අම්මේ දෙයියන්ගේම පිට. පිරිමි 9යි 12යි හිටියොත් හොඳට ඕම ඇති පවුලට. නම දෙනාම කොටවල විරලා එක දෝණියෙන් ද කනෝ කොම්පිටික කරගන්නෝ සැපසේ ඉන්නවා මහත්යත් එක්ක මිනිහා මිලෝ වැඩකට යන්නේ නැහැ ත්‍රිවිධ ජොබ් එකද කරන්නේ මිනිහා තුන් වේලටම ගෙදරිනෝ කන්න නියම මස්සිනා පොට්ට මිනිහා අනිත් අය කොටවල නෝනත් එක්ක කාලා ඉන්නෝ අම්මා තාත්තා තියාගෙන ළඟ කෙල්ලගේ අම්මලා තාත්තලා දෙතෙන්ටම වෙලා ඉන්නෝ කෙල්ලගින්න වතුර ඩිංගක් වැටෙන්න ඕනේ කාටට කෙල්ල ඔක්කොම කොටෝ කොටව තල්ලි ගින්න ගන්නෝ බරන් පහල නෙවෙයි ඇමරිකාවේ
නැත්නම් අපේ ගෙදරත් අහුවේ යෝවත් ඒ නිසා අම්මා පච්චි අපි බොහොම ආදරණීය මේ ගමන යමු බොහොම සුහදව ප්‍රිය සිල්ලේව කටයුතු කරන්න ඔය හින්නා සුම සමෝණයෙන් ඉන්න නිරන්තරයෙන් ඔබට මේ කරුණු පෑන්දලි කරලා තියෙනවා අපි ආදරණීය මිනිස්සු මේ ලැබුවව අවුරුද්ද පුරාවටම සතුටින් කටයුතු කරන්න මිහිහැයි වෙනුවෙන් යමක් කරමු අවුරුද්දකට සැරයක් අපිට වකන්න ඕන හින්දා නෙමෙයි නේද නම සනාක දානේ හැරි ගෙදරට වැඩමල දෙන්න යහපතක් වෙනවා අම්ම තාත්තා බුදුලොක් ගමනක් යන්න පුළුවන් කරගත් පුණ්‍ය ශක්තිය අපේ පින්වත් නායක හම්දුරන් වහන්සේලාට පිටා අමා මහ නිවන් සබල වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා